Garu niyojya kathanayaka tumani dan me kamitu pihitewwa etara sthavara niyoge 119 saha 128 te koop saha koopa kamitu deka pihitewwe naha api dannawa barapatala prashnayak thiyena me deka thama wedagathma kamitu deka habai meka passara danni thama obathumalata meka karaganna beruwada Garu Lakshman Kiriyalla Mathuma ප්‍රමුඛව business committee එක රැස් වුණා පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වෙන අවස්ථාවේදී කතානායකතුමා හිටියේ නැහැ එතුමා විදේශගත වෙලා අද තමයි මේ සභාවට පැමිණෙන්නේ ඒ නිසා තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමා මුලාසනයේ සිටින එදා අපේ එකඟතාවයක් ආවා කතානායකතුමා ආවහම පස්සේ නැවත ඒක රැස් වෙලා හිටන් කෝප් කෝපා සහ අනිත් කමිටුව ප්‍රකාශයට පත් කිරීම සඳහා එකඟතාවයෙන් යුතුව අවස්ථා ගණනාවකදී මේ සභා ගර්භයේදීම වර්තමාන ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යවරයා හැටියට ඉන්න වෙලාවේ පිළිගත්තා හර්ෂද සිල්වා මැතිතුමාත් කබීර් හෂීම් මැතිතුමාත් ඉරාන් වික්‍රමනාත් මැතිතුමාත් මුදල් කමිටුවට කෝප් කෝපා මේ තුරට පත් කරනවායි කියන එක. ඒක වර්තමාන ජනාධිපතිතුමා අගමැතිවරයා වෙලා ඉන්න කාලේ මේ සභා ගර්භයේදී මම අහපු ප්‍රශ්නයකට මේතුමා යහපත් ප්‍රතිචාරය දැක්වුවා. පක්ෂනායක රැස් වීමේදී ගරු කතානායකතුමා පොරොන්දු වුණා පොදු ව්‍යාපාර කාරක සභාවයි රාජ්‍ය ගිණුකාරක සභාවයි අපිට දෙන්න. ජූනි මාසේ දෙවනිදා. ඒක සටහන් වල තියෙනවා. ඊට පස්සේ මම පාර්ලිමේන්තුවේ මේක ගැන ප්‍රශ්නයක් ඇහුවා. එතකොට පාර්ලිමේන්තුවේදී කතානායක කිව්වා මේ දෙක දෙනවා කියලා. පසුගිය පක්ෂනායක රැස් වීමේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු යම් යම් අදහස් ඉදිරිපත් කෙරුවා. නමුත් කතානායකතුමාට ඇත්ත වශයෙන්ම කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. එතුමා තමයි මේ පාර්ලිමේන්තුවේ කටයුතු පාලනය කරන්නේ. සමහර පක්ෂ නායකින්ගේ එකඟතාවයක් තිබුණේ නැහැ විපක්ෂයට මේක දෙකේම සභාපතිකම් දෙනවාද කියන එක. ඒ නිසා තමයි මේ එකඟතාවය ලබා ගැනීමට සහ ගරු කතානායකතුමා සිටින අවස්ථාවේදී කටයුතු කිරීමට තමයි අපි දෙකොල්ලම එකඟ වුණේ. කාර්ක සභාවේදී අද හෝ හෙට ගරු කතානායකතුමාගේ සභාපතිත්වයෙන් රැස් වන පක්ෂ නායක රැස් වීමේදී මේ පිළිබඳව තීන්දුවක් ගන්න. කතානායකතුමා වහා මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. නමුත් මම පුදුමයටපත් වුණා ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් තිබ්බ රැස් වීමේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් කිව්වා මේ අරගලයේ උච්ච අවස්ථාවේ දුන්න පොරොන්දු ගණන් ගන්න බෑ කියලා. අපිට අදා ගන්න බෑ මේ අයගේ දැක්ම මොකද්ද කියලා. තානායකතුමා විසින් කළ ලද සඳහනයි තුමා ඉදිරියේදී විසඳා ගැනීමයි වඩාත් සුදුසු වන්නේ අපි එකම HR කාලට කටයුතු කරමු. ගරු කතානායකතුමාගෙන් ඉල්ලීමක් කරනවා ගරු සභානායකතුමත් දැනුවත් කරා ගරු ජනාධිපතිතුමා එකඟ වෙලා තියනවා කියලා විශේෂයෙන්ම තවත් කාර්ක සභා කීපයක් පාර්ලිමේන්තුවේ ඇති කරන්න. ඒ වගේම විපක්ෂයෙන් මේ කාර්ක සභාවල සභාපති ධූරය දිගින් දිගටම ඉල්ලන නිසා විදුලි බලහ බලශක්තිය අමාත්‍යවරයා හැටියට මම ඉල්ලීමක් කරනවා මේ ඉන්ධන සහ ගල් අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳවත් කමිටුවක් පත් කරන්න කියලා කාර්ක සභාව. ඒ කාර්ක සභාව විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ට බාර ගන්නෝ නම් සුදුසුයි කියලා යෝජනා කරනවා විශේෂයෙන්ම චම්පි කරනෝ කැමැතුමා ඒ වගේම හිටපු මන්ත්‍රු කීප දෙනෙක් මේ ඉන්ධන ඉතාම මත් අඩු මුදල් වලට ආනයනය කළ හැකි බව සහ අලෙවි කළ හැකි බව කියලා තියෙනවා. විෂය භාර මතිවරය හැටියට එවැනි කාරක සභාවක් හදලා විපක්ෂයට ලබා දෙනවා නම් ඒ සඳහා සම්පූර්ණ ඒ අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. ඒක බාර ගන්නත් කියලා ඉල්ලීමක් කරනවා.